දැන් අර සිංහල කියවුනක් තියෙනවා ලබ්බට දීපුවා තමයි පුහුලටත් කියලා. ඒ කියන්නේ එක මැතිවරණයක් වැරදි ක්‍රමවේදයකට කල් දාගත් රජයකට තවත් මැතිවරණ කල් දමා ගැනීම කිසිම අපහසුතාවයක් නැහැ. මොකද පළාත්පාලන මැතිවරණයේ කල් දැම්මේ කියන්න පුළුවන් ලොකුම බොරුව කියලා. මැතිවරණ සඳහා මුදල් නැහැ කියලා. මැතිවරණ සඳහා මුදල් යොදවන්න කියලා මේ රටේ උත්තරීතර අධිකරණය කියලා තියෙද්දි ඒ අධිකරණය පවා සතුට්ටු දෙකකට ගණන් ගන්නේ නැතුව අඩු ගානේ මුදල් ඇමතිවරයා ඒ කැඳවීමකටවත් යන්නේ නැතුව මේ මැතිවරණ කාර්යාලයකට තාමත්ම බලහත්කාරාත්මක විදිහට තමයි මේ මැතිවරණ කාර්යාලයද ඊළඟට ඉදිරියට එන්න තියෙන මැතිවරණට මේක වෙන්න පුළුවන්. මොකද අපිට තමද පැහැදිලිව පේනවනේ මේ ආණ්ඩුවේ කට්ටිය ජනාධිපතිතුමා කට්ටිය කියන කතා කෝගේ දවසල වජිර මේ ඇමතිතුමා කියලා තිබුණා මේ ඉදිරියේදී මැතිවරණක් තිබ්බොත් තෙල් ගේන්න බැරි වෙයි ගෑස් ගේන්න බැරි වෙයි කියලා. දැන් මේ කියන්නේ මේගොල්ලෝගේ අදහසද මේ කියන්නේ? පළවෙනිම කාරණේ එහෙම කියන එක වැරදි. මැතිවරණ තිබ්බොත් සල්ලි නැති වෙනවා කියන වගේ බරපතල ප්‍රකාශයක් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කතාවක්. ඒ කියන්නේ කවුරුනේ ආණ්ඩුවක් ආර්ථිකය සම්පූර්ණයෙන් අවකලමනාකරණය කරලා රටේ ආර්ථික විනාශ වෙලා නම් ඒ ආණ්ඩුවට හැමදාම බලය ඉන්න පුළුවන්. මොකද මැතිවරණ තියන්නේ සල්ලි නැහැ. ඒවයි කතාවන් ඔය කියන්නේ. මොකද පළාත්පාලන මැතිවරණයට මැතිවරණ කොමිසම අවසානයේ ඉල්ලුවේ බිලියන 4යි. බිලියන 4ක් කියලා කියන්නේ මේ අවුරුද්දේ ආණ්ඩුව වැඩි කරගෙන ගිය අවුරුද්දට වඩා වැඩි කරගෙන තියෙන අයවැයනුත් 0.3යි.